නඩු සම්බන්ධයෙන් ගනු ලැබු ක්‍රියාමාර්ග ඔබ වහන්සේලා දැන් අපි දැක්කම ශාන්‍ය බෙච්චේ කරලා එක්ක සම්බන්ධ පටය මේවා කියන කොහොමද මේ දැන් මේ නඩු වලින් ඉඳලා ස්ත්‍රී සම්බන්ධයෙන් දැනට අපේ රටේ නීතියක් තියෙනවානේ ඒ නීති අනුව කටයුතු කරනවා මිසක්වා කිසිම රජයක් දේශපාලන පාක්ෂ මට්ටමින් බලලා නඩු කටයුතු ක්‍රියාත්මක කරවීමට ඉදිරිපත් නොවිය යුතුයි නීතිපතිවට හෝ එහෙම නැත්නම් ශ්‍රේෂ්ඨාධිකරණයට හෝ උසාවියවලට හෝ බලපෑම් කිරීම නොකළ යුතුයි ඒ සඳහා රාජ්‍ය නිලධාරීන් ඒ බලපෑම් කරන්න කියලා නොදෙවිය යුතුයි දැන් නිලධාරීන් කවුරු හරි කටයුතු කරනවා නම් එහෙම විශේෂයෙන් ওই ශානි අභිෂේකර වගේ අය එහෙම කටයුතු කරලා තියෙන්නේ අපිට ලැබිච්ච තොරතුරු අනුව රාජ්‍ය තාන්ත්‍රයේ බලපෑම් උට විශේෂයෙන් ওই හමුදා නිලධාරීන් දෙරෙහිව ශානි අභිෂේකර මෙහෙවූ බව අපි දැනගත්තා රණවිරු ඥාති සංගමයේ කියලා අපේ ඥාති සංගමයක් පිහිටලා තිනවා ඒකේ सामाजिक आवंगपट के वायगोलंगे स्वामी गुरु रिमांड के इन एंताओ गिन्नल गोल पेट गोटा बे मेकट मेदिट नम संधांकोटोलंगे स्वामी गुरु निधास्ट हिम प्रकाश करवाम निर्लजी देवा हेम नुकल तमु विधान नीति पावित नुकल नीति दीन हेम दिशेम साधारण इष्टकोने मिनिया परला उषा विज्ञा महंसिगाने नीति महंसिगाने मे मनुष्य निधास्करण वरदी करो हर ओपोनो दंडवाम करम दिशेम मे मनुष्य जीवित वटनकम तेरू घंटोन ये मनुष्य जीवित वटनकम तेरू घंटोन मिनिहाट जीवात्म इडदीमतम नीति करें साधारण सकया नैतव भया नैतव एकट एरहेव आंडवा राज्य निर्धारी मेहमन नीति मेहन एक बरपदल वरद खटीन अभी दाखिल දේශපාලන සිරකරුවන් බවට පත් කළ දේශපාලකයන් මේ සම්බන්ධයෙන් උපන්ද දුම්සිල මහත්තයාගේ නඩුවේදී යම් කිසි දෙයකින් ඒ වෙඩි තියපු පුද්ගලයා දෙදෙනාම වෙඩි තියාගත්ත කියලා තමයි එතනදී එක නීති මේ විනිසුරු කණ්ඩායමක් තීරණය කළේ. ඒකට දැන් මේ වගේ තීරණ ඇත්තටම ඒ ශානිය ප්‍රදේශකරණ කටයුත්ත එක්ක වෙලාද මේවා තියුනේ කියලා. ඔව් අපිට පැහැදිලිවම පෙරුණා ඒ කාලේ අපි මහපාරේ ඉඳ සිද්ධ වුණා අපිට උසාවියන්න සිද්ධ වුණා මේ කිසිම සාධාරණ හේතු නැතුව අපිට විරුද්ධවත් ඔය නඩු පවරනවා. ඉතින් දේශපාලන හිරකරුවන් හැටියට හෝ එහෙම නැත්නම් අපරාධයක් කරලා හිරකරුවන් හැටියට සාධාරණ සැකයකින් තොරව රිමාන්ඩ් ගත කිරීම, ඒ කියන්නේ රක්ෂක බන්ධනාගත කිරීම ඒක බරපතල වරදක්. පහුගිය රජය දැන් නඩුවක් අහලා දඬුවම් දෙනවට වැඩි දඬුවමක් මේ රක්ෂක බන්ධනාගාරගත කරන रक्षित बंधनागारे विपाकिन सिद्ध है ना कि अभी मुलिम मता क्रांतों एक अभियुतम भिक्षुन प्रकाश करी प्रकाश करी हम लोग अभी देख बहुत अवसर देखिए उद्घोषण के भगवान से लगुना जनवरी कथावर्ती ऊर
කැකුණ තලද්දී හබන් කුකුලන්ට රජ මගුල් කියලා. ඔව්. ඉතින් දැන් මේ වෙලාවෙත් මං හිතන්නේ දැන් ඔබ වහන්සේලාම තමයි මේ රජය පත් කරගත්තේ. සා මූලිකත්වය ගත්තේ ඔබ වහන්සේලා. ඉතින් ඔබ වහන්සේලාම මෙහෙම දෙයක් කරද්දී දැන් මේකේ වෙන මේකේ අවස්ථාව ලැබෙන්නේ විපක්ෂය නේද? ඒගොල්ලෝ නේද මේක පළ ප්‍රයෝජන ගන්න? ඒක රජය දැනගන්න. අපට ප්‍රශ්නයක් නෙමෙයි. අපි සාධාරණයට පක්ෂව අසාධාරණට එරෙහිව තමයි හැමතිස්සෙම නැගෙන්නේ. අපි මේ රජය පත් කරගත්තේ යහපාන ආණ්ඩුව හොඳ නැති නිසා. ඒකෙන් ජනතාවට පීඩාවක් වෙච්ච නිසා. ඉතින් මේ රජයත් එහෙම දේවල් කරන්න ඒවට ඉඩ දෙන්නේ නැතුනොත් අපිට සිද්ධ වෙනවා මේ රජයේ මේ වැරදි ක්‍රියාමාර්ග වලට එරෙහිව ඉදිරිපත් වෙන. ඒක මේ ආණ්ඩු විරෝධී වැඩක් නෙමෙයි. ඒක විශේෂයෙන් මතක් කරන්න ඕන ආණ්ඩු විරෝධී වැඩක් නෙමෙයි. ආණ්ඩුව එහෙම දේවල් කරලා අමාරුව වැටෙන එකෙන් වළක්වා ගැනීමකට තවත් ඒවා කරන්න. එකක් සාධාරණය යුද්ධසහගතව ඉදිරිපත් වීම. අනිත් එක අපිත් මේ සමාජයලා පත් කරගත්ත මේ රජය රැක ගැනීමට ඒ වගේ දේවල් අපිට කරන්න සිද්ධ වෙනවා. ආණ්ඩුවේ ජනාධිපතිතුමා අගමැතිතුමා හැම දෙනාම එකක් තේරුම් ගන්න ඕන. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.